එක්සත් ජාතික පක්ෂය ඒ නායක එවගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මේයුම් කමිටුවේ සභාපති වන අගමැතිතුමා ඒ මේයුම් කමිටුවට ව්‍යවස්ථා සම්පාදන කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කෙටුම්පත පිළිබඳ තමයි අද අපි මේ අදහස් දක්වන්නේ. ඔබට මතකයි මෑත කාලේ ආණ්ඩුවේ නායකයින් විශේෂයෙන්ම විශ්‍රාමගත දේශප්‍රේමීන් විමල් විරෝහංස මන්ත්‍රීතුමාත් මමත් ෆෙඩරල් වාදයක් ගැන හිතලු කියමින් තේකෝප්පේ කිඹුලන් දකින්නවා කියලා චෝදනා කළා. ඒ චෝදනාවලට අපි පිළිතුරු දුන්නේ හැමදාමත් ලිඛිත සාක්ෂි සහිතව. මේ ස්ථානයේ මෙවැනිම බැනරයක් යටතේ අපි ඒකාබද්ධ මාධ්‍යමුවක් පවත්වලා මධ්‍යම පර්යන්ත සම්බන්ධතා පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ යෝජනාව තමුන්නාන්සලාට ඉදිරිපත් කළා. තමුන්නාන්සලා රටට ඉදිරිපත් කරලා ලංකාව ෆෙඩරල් කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පිළිබඳ දෙවන ලිඛිත සාක්ෂිය ජනගත කරා. ඊට කලින් මහජන අදහස් විමසීමේ ලාල් විජයනායක කමිටුව විසින් ලිඛිතවම රට ෆෙඩරල් කිරීම පිළිබඳ පළවෙනි සාක්ෂිය විදිහට ඉදිරිපත් වුණා. දෙවෙනි කාරණේ මේක. දැන් මේ තුන්වෙනිව තමයි මේ ලේඛනය ඉදිරිපත් කරලා තියෙන්නේ අගමැතිතුමා ඉදිරිපත් කරනවා ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවට. එතකොට මේ ලේඛනය ඉදිරිපත් කරන්න කලින් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මහානායක ස්වාමින් වහන්සේලාට සපත කරලා කිව්වා අපේ මහානායක හාමුදුරුවනේ ඒකීය රාජ්‍යයට අපි අත තියන්නේ නැහැ රටටම ඇහෙන්න කිව්වේ. අපේ මහානායක හාමුදුරුවනේ බුද්ධාගමට පිරිනමා තිබෙන ප්‍රමුඛ ස්ථානයට අපි අත තියන්නේ නැහැ කියලා තියෙනවා. දැන් කතාව එසේනම් ක්‍රියාව කෙසේද බලන්න අපි මේ පිටු අතරට යමු. මෙම යෝජනාවලියේ ඒකීය රාජ්‍යයට විකල්ප ගන්නවක් යෝජනා කරලා තියෙනවා. විකල්ප වගන්ති එක වගන්ති එක කියනවා දැනට තියෙන එකේ නම් ඒකීය රාජ්‍ය කියන එක තියෙනවා. ඊට අමතරව ගේන යෝජනාවල ඒකීය රාජ්‍ය කියන වචනේ ඉවත් කරන්නයි යෝජනා කරලා තියෙන්නේ. එකම එක විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා ඒකීය රාජ්‍ය වෙනුවට ඒකීය රාජ්‍යක කියලා ඒකීය රාජ්‍ය යනු නොබෙදූ හා බෙදිය නොහැකි රාජ්‍යකි. පට්ටපල් බොරු. මේ බෙදන්න බෑ කියන එක නෙවෙයි ඒකීය රාජ්‍යයක් කියන්නේ. ඒකීය රාජ්‍යයක් කියන්නේ නීති සම්පාදනය කිරීම සඳහා පරම අධිකාරී ආයතන නැත්නම් පාර්ලිමේන්තු තියෙන එකයි කියන එක. ඒකීය කියන්නේ එකක් කියන එක. බෙදන්න බෑ කියන එක නෙවෙයි. ඒ නිසා ව්‍යවස්ථාවෙත් පට්ටපල් බොරු. අර බලය ගන්න බොරු කිව්වා. බලය තියාගන්න බොරු කියනවා වගේම හදන ව්‍යවස්ථාව පිළිබඳ පට්ටපල් බොරු තමයි ව්‍යවස්ථාවෙම තියෙන්නේ. අනිත් හැමතැනම ඒකීය රාජ්‍ය කියන වචනේ අයින් කරලා ඒකීයද ෆෙඩරල්ද කියන එක සඳහන් කරලා නැහැ. මේක ඉන්දියාවෙන් ණයට ගත්ත උපායක්. ඉන්දියානු ව්‍යවස්ථාවත් ඉන්දියාව ෆෙඩරල්ද ඒකීයද කියන කාරණේ සඳහන් කරලා නැහැ. ඒ නිසා ඒක අන්තිමට තීරණය කිරීම වගකීම පැවරුණේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 3 දෙනෙක් එකට වාඩි වෙලා කිව්වා ඉන්දියාව ඒකීයයි කියලා. තවත් නඩුවකදී විනිසුරුවරුන් 5 දෙනෙක් වාඩි වෙලා කිව්වා නෑ ඉන්දියාව ෆෙඩරල් කියලා. ඊළඟට විනිසුරුවරුන් 7 දෙනෙක් වාඩි වෙලා කිව්වා නෑ ඉන්දියාව ඒකීයයි කියලා. මෙහෙම කියාගෙන දෙපැත්තට විනිසුරුවරුන්ගේ ගාන වැඩි වෙමින් ඒකීය ෆෙඩරල් දෙපැත්තට ඉන්දියාව විසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කරපු පන්දුකෙළිය නතර වුණේ 13 දෙනෙක් විනිශ්චයකාරවරුන් වාඩි වෙලා අවසානයේ තීරණය කරා ඉන්දියාව ෆෙඩරල් රාජ්‍යයකි. අපේ ව්‍යවස්ථාව සම්පාදන අපේ යෝජිත ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍ය කියන වචනේ නැත්තම් ලංකාව ඒකීයද ෆෙඩරල්ද කියලා තීරණය කරන්නේ ඉන්දියාව වගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නෙවෙයි. මේකේ යෝජනා කරලා තියෙනවා ව්‍යවස්ථා සම්බන්ධයෙන් වෙනම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටවන්න. ඒ අධිකරණයේ ඉන්නේ හොඳ NGO කාරයෝ, බටහිරෙන් ඔළුව හොදගත්ත බටහිරෙන් යැපෙන NGO කාරයෝ මිසක් උත්තරීතර විනිසුරුවරුන් නෙවෙයි. ඉතින් ඒ NGO කාරයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා අධිකරණයක් හැදුවට පස්සේ ඔවුන් මේ ව්‍යවස්ථාව ෆෙඩරල් කියනව බවට හුණා කියන්නා වාගේ මම අද මෙතන ප්‍රකාශ කරනවා. ලියලා තියාගන්න අනාගතේ අපේ ව්‍යවස්ථාවේ ඒකීය වචනේ හැලුවොත් අනාගතේ ව්‍යවස්ථා අධිකරණයේ නිගමනය වන්නේ ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් කියන එක. එහෙම නිගමනය කරන්න අවශ්‍ය වස්තු බීජ ඕනෑ තරම් මේ කෙටුම්පත පුරාම අපට හොයාගන්න පුළුවන්.